සුබම අධ්‍යහනක් ඔබෙකොන්නේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් මම නජිත් මාතරගේ මම මල්කිවුඩුල මත්ත ප්‍රථම නවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත නැත්ත වෙනුවට ඇත්ත නීති විරෝධී ටිල්වින්ට විමල්කෙන් කෝටියක වන්දී කැබිනට් නොවන ඇමතිවරුන් දෙදෙනෙකු හා නියෝජ්‍ය ඇමතිවරයෙකු දිවුරුම් දෙයි රට බෙදන කිසිදු යෝජනාවකට ඉඩ නොතබන බව අගමැති අවධාරණය කරයි. තායිවානයට අද නව අගමැතිවරේ. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට රුපියල් මිලියන 10ක වන්දි මුදලක් ලැබෙන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කළා. ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වීමෙන් පසු විමල් වීරවංශ මහතා නැත්ත වෙනුවට ඇත්ත නැමැති කෘතිය බුද්ධිමය දේපළ පනතේ අයිතිවාසිකම් උල්ලංඝනය වන පරිදි රචනා කර ඇති බවට තීන්දු කරමිනුයි මෙම දඩමුදල නියම කළේ. බුද්ධිමය දේපළ පනතේ පැමිණිලිකරුට හිමි අයිතිවාසිකම් මෙම කෘතිය තුළින් විත්ති පාර්ශ්වය උල්ලංඝනය කර ඇති බවට මහාධිකරණ විනිසුරු රුවන් ප්‍රනාන්දු මහතා තීරණය කළා. එසේම මෙම කෘතිය මුද්‍රණය කිරීම සහ අලෙවි කිරීම වලකාලමින් තහනම් නියෝගයක්ද නිකුත් කෙරුණා. විමල් වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ සිටියදී සාකච්ඡාවට ලක් වූ විවිධ ලියකියවිලි මෙම කෘතියට අඩංගු බවත් ඇතැම් ලියකියවිලි අනවසරයෙන් උපුටා පළකිරීමෙන් බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කර ඇති බවත් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කර තිබුණා. කැබිනට් නොවන අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන්නා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ ජනාධිපති නිල නිවසේදී අද පෙරවරුවේ මෙම දිවුරුම් දීම සිදු කෙරුණේ. ඒ අනුව රවින්ද්‍ර සමරවීර මහතා කම්කරු සහ වෘත්තීය සබඳතා කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. වී රාධාකෘෂ්ණන් මහතා දිවුරුම් දුන්නේ විශේෂ ප්‍රදේශ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙසයි. අබ්දුල්ලා මහරුෆ් මහතා වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. මේ අතර දයාගමගේ මහතාට හිමිව තිබූ අමාත්‍ය ධුරයේ සංශෝධනයක් සිදුව තිබෙනවා. ඒ අනුව ඔහුට හිමිව ඇති නව ධුරය වන්නේ සමාජ සවිබල ගැන්වීම් පිළිබඳ අමාත්‍ය ධුරයයි. රට බෙදෙන කිසිදු යෝජනාවකට ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද රැස් වූ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මෙහි වැඩිදුර තොරතුරු පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට ගෙනෙන්නේ ධනුෂ්ක බණ්ඩාර. අයබෝවන්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද උදෑසන 10ට පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා. නියෝජ කතානායක ආනන්ද කුමාරසිරි මහතා එහි මුලසුන හෙබුවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ක්‍රියාත්මක වන්නේ පූර්ණ කාරක සභාවක් ලෙසත් පිළිගත් සම්ප්‍රදායන් හා ස්ථාවර නියෝග අනුව රැස්වීම පැවැත්වීමට කිසිදු බාධාවක් නැති බවත් නියෝජ කතානායකවරයා සභාවට දන්වා සිටියා. ඉන් අනතුරුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කාරක සභාවේ මෙහෙයුම් කමිටු වාර්තාව සභාවට ඉදිරිපත් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. කමිටු වාර්තාව ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ අද සභාව රැස්වූයේ පෙතෙකල් මෙහෙයුම් කොමිටුවේ සකස් කළ වාර්තාව ඉදිරිපත් කිරීමට පමණක් බවයි. මෙම යෝජනාව අනුව තිබෙන්නේ අන්තිම කෙටුම් පතක් මෙතනට ඉදිරිපත් කිරීම බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. කලින් තීරණය කර ඇත්තේ මුළු සභාවම කොමිටියක් බවයි. නියෝජ්‍ය කතානායකවරයාට එහි මුලසුන හෙබවීමට හැකි බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඉන් අනතුරු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ 2018 වර්ෂයේ සැප්තැම්බර් 6 වනදා තීරණය කළේ විද්වත් කමිටු වාර්තාවක් ඉදිරිපත් කිරීමට බවය. ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට රට බෙදීමට අවශ්‍ය නැති බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. විපක්ෂයේ පිරිස් රට බෙදනවා යයි හැමදාම කෑගසමින් සිටින අතර නමුත් රජය කටයුතු කරන්නේ ජනතා මතයට අනුව බවත් අගමැතිවරයා ප්‍රකාශ කළා. ආගමික නිදහස ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියට හෝ ඒකීය භාවයට කිසිදු හානියක් සිදු නොකරන බවත් අගමැතිවරයා ප්‍රකාශ කළා. විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. ජනතාවට වසන් කිරීමට කිසිවක් නැති බවත් විවිධ මත අනුව එක්මතයකට පැමිණ මෙම කටයුත්ත සිදු කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඉන් අනතුරුව නැගී සිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ මේවා අධ්‍යයනය කිරීමට කාලයක් අවශ්‍ය බවය. සිංහල දෙමළ ජනතාව අතර වෛරයක් ඇති නොවන අයුරින් මෙම කටයුතු සිදුවිය යුතු බවත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. අතරතුරම මේ පාර්ලිමේන්තුවට සුජාත භාවයක් නොමැති බවත් මැතිවරණයකට ගොස් යෝජනාගෙන විත් ජනතාවට මේ තීරණය කිරීමට ඉඩ සැලැස්විය යුතු බවත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඉන් අනතුරුව කුමන ජාතියකටවත් මේ රටේ ජීවත් වීමට අයිතියක්
තිබෙන බවත් සියලු දෙනා එක්සත්ව සිටිය යුතු බවත් ආර් සම්බන්ධන් මහතා ප්‍රකාශ කළා. මේ ව්‍යවස්ථාවෙන් බලාපොරොත්තු වෙන්නේ ජනතාව එකතු කිරීම බවත් ඔහු ප්‍රකාශ කළා. මෙවන විටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල රැස්වීම පාර්ලිමේන්තුවේ පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට මම ධනුෂ්ක බණ්ඩාර. දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දීමෙන් යහපත් අනාගත පරපුරක් නිර්මාණය කළ හැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අම්බලන්ගොඩ මාදම්පේ පුරාණ වනවාස විහාරස්ථානයේ පැවති උත්සවයකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. පුරාණ වනවාස විහාරාධිපති පූජ්‍ය මාදම්පේ විමලදජ ස්වාමින් වහන්සේට අමරපුර සිරි සද්ධම්ම වංශ මහානිකායේ අනුනායක පදවිය පිරිනමා තිබෙනවා. ඊට අදාළ සන්නස්පත්‍රය පිරිනැමීමේ උත්සවය එම විහාරස්ථානයේදී පැවැත්වුණා. උන්වහන්සේ වෙත සන්නස්පත්‍රය පිළිගැන්වූයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතායි. අමරපුර සිරි සද්ධම්ම වංශ මහානිකායේ මහානායක අතිපූජ්‍ය අහුංගල්ලේ සිරි සීවලී ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වුණා. මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, අපි බෞද්ධ වශයෙන් අපිට තියෙන බැඳීමක් අපි පන්සලට අපේ දරුවන් යොමු කරා. අපේ දරුවන් පන්සලෙන් ඈත් කරන, අපිව පන්සලෙන් ඈත් කරන, සමාජයෙන් පන්සලෙන් ඈත් කරන වැඩපිළිවෙළ අද ක්‍රියාත්මක වෙන යුගයක් මේ යුගයේ. කෙසේ වෙතත් අපේ භික්ෂුන් වහන්සේලාගේ හැකියාව හා උන්වහන්සේලාගේ කැපවීම නිසා මේවට දරුවෝ ඒ තත්ත්වයට වැටෙන්නේ ඉඳ නොදී රැකගන්න පුළුවන්කම ලැබුණයි කියලායි මම විශ්වාස කරන්නේ. සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංකයෙන් දැන්. මාතලේ උකුවෙල සිට ඇල්කඩුව දක්වා මාර්ගය සංවර්ධනය කරනවා. එම කටයුතු ආරම්භ කෙරුණේ අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතාතෙන්. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 300ක් පමණ වෙනවා. කිලෝමීටර 12ක ප්‍රමාණයක් මෙසේ සංවර්ධනය කිරීමට නියමිතයි. ඒ තුලින් විශේෂයෙන් සෙම්බුවත්ත හා හුන්නස්ගිරිය සංචාරක ප්‍රදේශයන්ට පැමිණෙන අයට සෙත සැලසෙනු ඇති. මේ අවුරුද්ද ඇතුළත සෑහෙන මුදලක් අපිට වෙන් වෙලා තිනවා. මොකද අපි බලාපොරොත්තු තියෙන්නේ ජනාධිපති මැතිවරණ මේ අවුරුද්ද අන්තිම වෙනකොට මේ මැතිවරණ ඉස්සරින් අපි ගම්මන්ට මේ සෑහෙන වැඩ කොටසක් කරන්න ඕනේ. මන්ත්‍රීවරු ඒ වගේම රජයේ සේවකයෝ සියලු දෙනාම එක්කහුවලා අපි මේ ගම්මන්ටමට යන තියෙන මුදල් ටික ලබා දෙන්න ඕනේ. ඒ සංවර්ධන ටික කරගන්න ඕනේ. ඒ ඉදිරියට අපි මේ සාංශයලක්ම ලබා දෙනවා. මාතර මුලටියන මීපාවිට පටු පාලම වෙනුවට නව පාලමක් ඉදිකරනවා. ඒ පාලම් දහසක් ඉදිකිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේයි. මේ සඳහා වැය කරන මුදල රුපියල් ලක්ෂ 37ක් වෙනවා. කළුවල හොරපාවිට ආදී ගම්මානවලට පහසුවෙන් ළඟාවීමේ අවස්ථාව මෙමගින් උදාගෙනවා. ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 1500කට අධිකයි. මේක හැදුවාම අපිට ගොඩක් පහසු වෙන්න මෙතනින් කිලෝමීටර් භාගයක් වගේ තමයි ප්‍රධාන පාරට තියෙන්නේ. ගොඩක් සතුටුයි අපට. පාලම හදා දෙන එක ගොඩක් හොඳයි. අදිසිය ලෙඩෙක් වගේ ගෙනියන්න වුණොත් මේ ටික ලෙඩා උස්සගෙන මේ ප්‍රධාන පාරට අරගෙන එන්න වෙනවා. දැන් මේ පාලම හැදීම තුලින් මේ ගම් දෙක තුනේම ජනතාවට කිලෝමීටර් 2කමාරක් විතර අඩු දුර ප්‍රමාණයකින් ප්‍රධාන පාරට ළඟා වෙන්න පුළුවන්. මේ පාලමේ හැදෙන එක ගම්මුන්ට ගොඩක් වාසියක්. ගොඩක්ම පහසු වෙනවා අපිට. මේක සාදා දීම ගැන ගොඩක් ස්තුතිවන්ත වෙනවා. වතු කම්කරුවන් වෙනුවෙන් ඉදි වූ තවත් නව නිවාස 105ක් වතු කම්කරු අයිතියට පත් කෙරුණා. නව වතු නිවාස වතු ජනතාව වෙත පිරිනැමීම අමාත්‍ය පළණි දිගම්බර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. දිබුල පොලිස් වසමට අයත් මවුන් වනවතු යායේ ඉදි වූ නිවාස 50ක් සහ බෝගාවත්ත ප්‍රදේශයේ ඉදි වූ නිවාස 55කුයි මෙසේ වතු ජනතාව වෙත පැවරුණේ. විසිත්ත කාමරයක්, නිදන කාමර දෙකක් ඇතුළු මූලික පහසුකම් වලින් මෙම නිවාස සමන්විතයි. හරිත ගම්මාන ව්‍යාපෘති යටතේ නුවරඑළිය, බදුල්ල, රත්නපුර, කෑගල් ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක නිවාස ඉදිකිරනවා. අපි ගොඩාක් සන්තෝෂ වෙනවා, ස්තුති කරනවා. මේ වගේ ගෙවල් මේ ගොඩාක් මිනිසුන්ට අදලා දීලා තියෙනවා, ගොඩාක් උදව් කරලා තියෙනවා. මේක අපේ හිණයක්. බේදකින් තොරව හැමදේම කරනවා. ගම්මානය වෙනුවෙන් ප්‍රගෞරවණීය ස්තුතිය පුද කරනවා. නමුක වந்து வீடு வந்து கிடைச்சிருக்கு. දිගම්බරම් එමෙතුමා අපිට නිවසක් ලබා දුන්නා. ඒක අපිට සතුටක්. අපි හිතුවේ නෑ අපිට මේ වගේ නිවසක් ලැබෙයි කියලා. என்ன சொல்றானே இதுதான் ஸ்ரேஷ்டம். இது சமா எங்களுக்கு අපිට ඉතාම සතුටුයි. අපි එමෙතුමාට රජයටත් ස්තුතිය පළ කරනවා. දිවයින පුරා වැසි සහිත කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නගරහිර ඌව මධ්‍යම දකුණ බස්නාහිර සහ සබරගම පළාත්වලත් ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැසි තත්ත්වයේ වර්ධනයක් අද දිනේ සිට විශේෂයෙන්ම ජනවාරි මාස 11 වෙනිදා සිට 13 වෙනිදා දක්වා බලාපොරොත්තු වෙනවා.
නැගෙනහිර ඌව මධ්‍යම සහ උතුරුමැද පළාත්වලත් ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කෙත් විටිනිට වැසියෝ ගිගුරුන් සයිට වැසි ඇතිලිහෙවි. ඒ වගේම සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල මාතර කුරුණෑගල දිස්ත්‍රික්කවලත් පස්වර දෙකෙන් පමණ පසු වැසියෝ ගිගුරුන් සයිට වැසි ඇතිවීම හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම ඌව මධ්‍යම දකුණ සහ සබරගමු පළාත්වලත් පොළොන්නරුව මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවීම හැකියාවක් පවතිනවා. වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටිනිට හමන පැයට කිලෝමීටර් 40ක් දක්වා වූ තරමක් තද සුළන්නට එන පුළුවන්. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළන්නට එන හැකියාවක් පවතිනවා. ඒ වගේම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර අසාද් සාලි මහතා සිය රාජකාරී ආරම්භ කළා. අසත් සාලි මහතා රාජකාරී ආරම්භ කිරීම සිදු කළේ රාජගිරියේ පිහිටි පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දෑසිරි ජයසේකර මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ුණා. මම මගේ ජීවිත කාලයේම හැමදාම සටන් කෙරුවේ සාධාරණය වෙනුවෙන්. අපිට ලොක ගමනක් තියෙනවා. මගේ කාර්යාලයට එන හැම එක්කිනාටම සේවාවක් ඇති වෙනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕනේ. බස්නාහිර පළාතේ අධ්‍යාපනයේ විශේෂයෙන්ම නගා සිටවන්නත් ඒක හොඳ තත්ත්වයකට ගේන්නත් මගේ සම්පූර්ණ ජීවිතය මම කැප කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස පේශල ජයරත් මහතා සිය රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කළා. ඒ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී සර්ව ආගමික වතාවත්වලින් අනතුරුවයි ආණ්ඩුකාරවරයා රාජකාරී ආරම්භ කළේ. ප්‍රධාන වශයෙන්ම මේ ප්‍රදේශයේ තියෙන අවශ්‍යතාවයන් පිළිබඳව මූලික අපි කරුණු සොයලා බලලා ඒ අවශ්‍යතාවයන් උඩු කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපේ අතිගරු ජනාධිපතිතුමා මොරගහ කන්ද ජලාශ ව්‍යාපෘතිය යටතේ වයඹ ඇල සංවර්ධනය කිරීම කරනවා. ඒ සඳහා විශේෂයෙන්ම පළාත් සභාවෙන් දෙන්න ඕන සියලුම සහයෝගය ලබා දීමත් ඒ වගේම ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් සලකලා බලලා ඒ අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහා ඉතාම සමීප සේවාවක් පළාත් සභාව තුලින් ලබා දීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරි කාලය තුලදී. කලිජ තෙල් නීතිගත සංස්ථාවේ පසුකීතා ඇති වූ උණුසුම් අවස්ථාවේ කලාකාරී ලෙස හැසිරෙමින් ඇමති ආරක්ෂක අංශ පොලිස් කොස්තාපල්වරයාට පහර දීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාගරික මන්ත්‍රීවරයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ලබන 18 වන දාතේක් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකු වන කුලතිස්ස දීගණකේ අනායයි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. මෙම පුද්ගලයා ඇතුළු පිරිසක් කලහකාරී ලෙස හැසිරීම වෙඩිතැබීමක් දක්වා වර්ධනය වී ඝාතනයක් සිදුවීමට හේතු වී ඇති බව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අවධාරණය කළා. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ විධායක කමිටු සමාජික සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශයක් ලබා දීමට 4 වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයට අද පැමිණියා. ජනාධිපතිවරයාට තර්ජනයක් ඇතිවන ආකාරයට සහ රට තුළ කැළඹීමක් ඇතිවන ආකාරයට සමන් රත්නප්‍රිය මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශයක් සිදු කළ බවට පවසමින් පිවිතුරු හෙළවුරුමේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගම ධම්මරසි ස්වාමින් වහන්සේ පැමිණිල්ලක් කර තිබුණා. ඊට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහායි සමන් රත්නප්‍රිය මහතා විශේෂ විමර්ශන ඒකකයේ මගින් කැඳවා තිබුණේ. පැය 4කට වැඩි කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙනවා. අපි කැමැත්තෙන් සහභාගී වෙනවා. මේ වගේ පරීක්ෂණ අපට නුපුරුදු ඒවා නෙමෙයි. පිවිතුරු හෙළවුරුමේ සහ මහින්ද රාජපක්ෂ මහත්මයාතුළු ඔය කණ්ඩායම් පහුගිය සතියේ දිගින් දිගටමත් සිංහල දෙමළ මුස්ලිම් කලකෝලාර ඇති කරන්න ජාතිවාදී විදියට ප්‍රකාශ නිකුත් කරපුවා. මේ රට දන්නවා, අපි දන්නවා. ඒ වේ ප්‍රතිඵල විදියට තමයි ඔය දර්ගා ටවුන් එකේ දිගන තෙල් දෙනිය ප්‍රශ්න ඇති වුණේ. තියෙ නිදැල්ලේ හැසිරෙද්දී අපිට විතරක් පරීක්ෂණ කරනවා, මර්ධනය කරනවා. ඉතින් අපි කියන්නේ මේක දේශපාලනික ප්‍රශ්නයක් නම් දේශපාලනික විසඳගමු. හැබැයි මේ වගේ මර්ධනයන් දිගින් දිගටම කරනවා නම් ඒක වැරදි. මේ සම්බන්ධව අපි ඉදිරියේදී නෛතික ක්‍රියාමාර්ග මේට විරුද්ධව ගන්න බලාපොරොත්තු වෙනවා. තවත් ප්‍රවෘත්ති කිහිපයක් කෙටියෙන් දැන්. ජපන් රජයේ බිම්මට්ටමේ මානව ආරක්ෂණය සඳහා වන ආධාර ව්‍යාපෘති යටතේ කෑගල්ල හල්ලලුව කනිෂ්ඨ විද්‍යාලයේ පහසුකම් වැඩි දියුණු කෙරෙනවා. ඒ සඳහා රුපියල් බිලියන 14ක් ලබා දීමට අදාළ ගිවිසුමට අත්සන් තැබීම හල්ලලුව විද්‍යාලයේදී සිදු කෙරුණා. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා සහ හල්ලලුව විද්‍යාලයේ විදුහල්පති PWGMN වල්පොල මහත්මිය ඊට අත්සන් තැබුවා. ඝාතක රොබෝවන් තහනම් කිරීමේ ශ්‍රී ලංකා ව්‍යාපාරය මගින් සංවිධාන කළ සම්මත අවියායුධ පිළිබඳ ප්‍රඥප්තිය, ස්වයන් පාලක ආයුධ සහ ශ්‍රී ලංකාව ප්‍රකාශනය එළිදැක්වීම ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු කෙරුණා.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතායි. අවිහිංසාව තුළින් තිරසර සංවර්ධන ඉලක්ක කරා යන තේමාවෙන් යුද්ධෙන් විපතටපත් කාන්තාවන්ගේ සංගමය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට කන්කසන්තුරේ දක්වා මෙම පණිවිඩය රැගෙන යාමට නියමිතයි. එම මාර්ගයේ ඇති දුම්රිය ස්ථාන කිහිපයකදී වීදි නාට්‍ය, පත්‍රිකා බෙදා හැරීම වැනි වැඩසටහන් සිදු කෙරෙනවා. මෙම කරුණු හෙළිකෙරුණේ කොළඹ පැවති මාධ්‍ය දැනුවත් කිරීමකදී. බස්නාහිර පළාත් ගොවි සංවිධාන නියෝජිතයින්ට අත්‍රැක්ටර් සහ කෘෂිකාර්මික උපකරණ ප්‍රදානය කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පිටිපොළ දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා. ආහාර නිෂ්පාදන වැඩසටහනට සමගාමීවයි මෙම කටයුතු සිදු කෙරුණේ. බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ුණා. කොළඹ 12 ෆාතිමා මුස්ලිම් කාන්තා විද්‍යාලයේ පැවති පාසල් නිලැදුම් ලබා දීමේ අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසත් සාලි මහතා සහභාගී වුණා. විදුහල්පති සිද්ධිකා හුසෙන් මහත්මිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. ගාල්ල පෙට්ටිකලවත්ත ප්‍රදේශයේ ටයර් අලෙවිසලක හටගත් ගින්නෙන් එම අලෙවිසල සම්පූර්ණයෙන්ම විනාශයට පත් වුණා. අද අලුයම ගින්න හටගෙන තිබෙනවා. එම අලෙවිසලේ ගබඩා කර තිබූ ටයර් විශාල ප්‍රමාණයක් ගින්නෙන් විනාශයට පත් වුණා. ගින්න නිවීම සඳහා ගාල්ල නගර සභාවේ ගිනි නිවන ඒකකය වහාම පියවර ගත්තා. දක්ෂිණ නාවික කඳවුරේ ගිනි නිවන ඒකකයද මේ සඳහා සහාය ලබා දුන්නා. ගින්න නිවීම සඳහා එක් වූ කිහිප දෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණා. ගින්නට හේතුව මෙතෙක් හෙළිවී නැහැ. සිදුව ඇති අලාභ්‍යද තක්සේරු කර නැති බව ගාල්ල පොලිසිය ප්‍රකාශ කළා. සාමාන්‍යයෙන් ආහාරයක් ගත යුත්තේ තමන්ගේ බඩේ ප්‍රමාණයට. එසේ නොවන කල අප කියන්නේ ඉස්මෘත්තිකයා කියයි. එවැනි පුවතක් දමුල්ල ප්‍රදේශින් අපට වාර්තා වනවා. විශාල ප්‍රමාණයේ මුවෙකු ගිලදැමූ දැවැන්ත පිබුරෙකුට මහත් අකරතැබ්බයකට මුහුණදීමට සිදුව තිබෙනවා. ගල්කිරියාගම පරවහගම ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ දියකඩිත්තකදී මෙම මුවා පිබුරාට ගොදුරු වී තිබෙනවා. ගොදුර ගිලදැමූ පසු පිබුරාට ගමන් කිරීමට නොහැකි වී තිබෙනවා. ගිලදැමූ මුවාකේ එක් කුරයක් පිබුරාගේ කුස පසාරු කරගෙන පිටතට පැමිණීම ඊට හේතුවයි. මේ බව දැනගත් ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන් ඉතා අසීරුවෙන් පිබුරා අල්ලාගෙන තලාව රක්ෂිතේ ආරක්ෂිත ස්ථානයකට මුදා හැර තිබෙනවා. පිබුරාගේ දිග අඩි 15ක් පමණ වන බවයි වාර්තා වුණේ. පිබුරෙකු මෙතරම් විශාල ගොදුරක් ගිලදැමූ අවස්ථාවක් තමන් නොදුටු බව වනජීවී නිලධාරීන් පවසනවා. මෙ අතර දිබුලාගල වෙහෙරගල රක්ෂිතේ සැරිසැරූ ඇතෙකු දලචාවාරම්කරුවෙකුට ගොදුරු වී තිබෙනවා. මෙම ඇතා ඝාතනය කර එම සත්වයාගේ අඩි 3 හමාරක් පමණ වන දළ දෙකෙන් එක් දළයක් රැගෙන ගොස් තිබෙනවා. අනෙක් ඇත්දලය වෙහෙරගල වනජීවී නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. මෙම ඇතාට වෙඩි තබා ඝාතනය කර ඇති බවයි පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවුණේ. අපරාධකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය කළ මෙහෙයුමකදී ඒ සඳහා දායකත්වය දැක් වූ කාන්තාවක ඇගයීමට ලක් කෙරුණා. නැගෙනහිර පළාත් බහර ජ්‍යෙෂ්ඨ පොලිස්පති HMDKS ජයසේකර මහතාගේ මැදිහත්වී වෙනුයි මෙම කටයුතු සිදු කෙරුණේ. අම්පාර පොලිස් කොට්ටාසයේ පොලිස් නිලධාරීන් 1146 දෙනෙකු ඇගයීම අම්පාරයේදී සිදු කෙරුණා. අපරාධකරුවෙකු අත්අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමට සහාය දැක්වූ සුජාතා ලක්මාලි ඇගයීමට ලක් කිරීමද මෙහිදී සිදු කෙරුණා. අම්පාර කරංගාව ප්‍රදේශයේ ඇය සිය වෙළඳසැල තුළ සිටියදී එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු ඇගේ රත්රන් මාලය පැහැරගෙන තිබෙනවා. ක්ෂණිකව ක්‍රියාත්මක වූ ඇය පලායන පුද්ගලයා පසුපස හඹා ගොස් ඔහු අල්ලා ගැනීමට කටයුතු කළා. මෙම ක්‍රියාව වෙළඳසැලේ තිබූ CCTV දර්ශනවල පැහැදිලිව සටහන්ව තිබෙනවා. මෙම පුද්ගලයා සොරකම් රැසක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය අවස්ථා කිහිපයකදී මෙහෙයුම් ක්‍රියාත්මක කළා. සුජාතා ලක්මාලිගේ නිර්භීත ක්‍රියාව අගය කරමින් ඇය වෙත ත්‍යාග පිරිනැමීමටද මෙහිදී කටයුතු කෙරුණා. අපගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. පසුරු දෙකේ සිට පැන් පැපුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk